මෙම නඩුවේ දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී හිටිනවා දෙවන විත්තිකරුට CCD එකේ ඉන්න අධ්‍යක්ෂක වැඩබලන අධ්‍යක්ෂකතුමා නෙවිල් මහත්මයා කතා කරලා මගේ දෙවන විත්තිකරුට තර්ජනය කළා තියෙනවා ඒ වගේම OIC තර්ජනය කළා තියෙනවා ඒ CCD එකේ ඒතකොට මේ පොලිසිය මේ නඩු සහ විත්තිකරුවන්ට තර්ජනය කරලා පොලිසිය මොකද්ද කරන්න හදන්නේ කියන එක අපිට තේරෙන්නේ නැහැ අනිත් එක දැන් අපි ගිහිල්ලා මේ පැමිණිල්ල කරන්නත් ඕනේ පොලිසියටනේ. එතකොට අර හොරාගේ අම්මගෙන් පේනානවා වගේ වැඩක්. ඉතින් මේ සම්බන්ධයෙන් අද දින ගරු අධිකරණයට මේ මම මේක සම්බන්ධයෙන් පැමිණිලි කරා. ගරු විනිශ්චයකාරතුමා පැහැදිලිවම කිව්වා ඕනෑම පොලිසියකට ගිහිල්ලා පැමිණිල්ල කරන්න ඒ පැමිණිල්ල කරලා ඒක විභාග කරලා ගරු අධිකරණය දැනුවත් කරන්නයි කියලා. එතකොට ගරු අධිකරණයට මේ කතන්දරයේ ඇත්තනම් මේ කතන්දරය ඇත්තනම් යුක්තිය පසඳලීමේ ක්‍රියාපටිපාටියට මේක විශාල ප්‍රශ්නයක්. අද පොලිසිය විත්තිකරුවන්ට එක එක තර්ජනය කරනවා. විත්තිකරුවෝ සාක්ෂිකරුවන් කරන්න පොලිසියට හැකියාව තියෙනවා කියන එක තමයි පෙන්නුම් කරන්න දැන්. ඉතින් මේක අපිට පිළිගන්න බෑ. මේක ගැන නීතිපති දෙපාර්තමේන්තුව මීට වඩා ශක්තිමත්ව ක්‍රියාත්මක වෙන්න ඕනේ. පොලිසිය ආරක්ෂා කරන්න පෙනී හිටින්න හොඳ නැහැ. පොලිසිය වැරදි නම් නීතිපතිතුමාගේ කාර්යභාරය තමයි ඒ වැරද්ද වෙනුවෙන් නීතිපතිතුමා පෙනී හිටින්නත් ඕනේ. සමහරක් වෙලාවට නීතිපති දෙපාර්තමේන්තුව වල ඇවිල්ලා පොලිසිය ආරක්ෂා කර වැරදි කාර්ය ආරක්ෂා කරන්න හදන මේක වැරදි. මේක තමයි අපිට ගරු අධිකරණයට කියන්න සිද්ධ වුණේ. බොහොම ස්තුතියි. පුරවැසි හඬ වෙනුවෙන් අපක්ෂපාතී පුවත් වාර්තාකරණය ලංකා සී වොයිස්.